දිස්ත්‍රික්කය තුළ ගෙවත්තු දස දහස් ගණනක් වගා කර තිබෙන අන්දම දැකගන්න පුළුවන්. මේ ගෙවතු තුළින් මොවුන් තමන්ට අවශ්‍ය එළවලු, පළතුරු සහ ඖෂධ වර්ග මෙන්ම කිරි, බිත්තර අවශ්‍යතාවත් සපුරා ගන්නවා. අපි මුලින් වගා කරේ මේ සුළුවට මේ අපේ මේ ගෙවත්ත මේ පහල පොඩි ඕවිටක් වශයෙන් තමයි වගා කරේ. ඉතින් එහෙම වගා කරනකොට ඒක මේ කාලෙකදී යට වෙන්න ගත්තා. ඉතින් මේ දිවිනගුම තරඟෙත් එක්ක එතන ඒ වගා කරන්න අපට අපහසු තත්ත්වයක් වුණා. ඊට පස්සේ අපි සුළු ප්‍රමාණයක් මේ ගෙවත්ත වගා කරා මේ පළවෙනි අදියරේ. ඊට පස්සේ මේ දිවිනගුම තරඟෙටත් ඉදිරිපත් වෙලා ඒකත් එක්ක දෙවනි තුන්වෙනි අදියර වෙනකොට අපි විශාල වශයෙන් මේ ගෙවත්ත මේ එක එක අදියර වගා කරගෙන සාර්ථකත්වයට ජයග්‍රහණයට මේ ලන් වුණා. මේ ගෙවත්ත කුඩා බිම් කඩක පිහිටලා තිබුණත් එළවලු, පළතුරු සහ වෙනත් භෝග වර්ග රාශියක්ම මෙහි දක්නට ලැබුණා. මේ අතර ඖෂධ වර්ග වගා කරලා තියෙන්නේ නිවසට ඖෂධ වර්ග අත්‍යවශ්‍ය නිසාමයි. සියලු දෙනාම එකතු වී ගෙවත්ත නඩත්තු කරන නිසා කුඩා ළමුන්ට කුඩා කාලයේ ඉඳලම කෘෂිකර්මයේ පිළිබඳව අවබෝධයකුත් මේ ගෙවත්ත තුලින් ලැබිලා තිබෙනවා. ගෙවතු වගාව පිළිබඳව දැනුම් සම්භාරයක් ලබා ගන්න මේ ගෙවත්ත හොඳ තෝතැන්නක්. මේ ගෙවතුවල බිම්මල් වගාව කරලා තිබුණේ ස්වයන් රැකියාවක් වශයෙන්. මාතර දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටා තිබෙන කරතොට විමලදාස මහත්තයාගේ ගෙවත්ත සකස් කරලා තිබුණේ සියලුම භෝගවලට අමතරව අපනයන භෝගත් මුසු කරගෙනයි. මේ වැඩ කරනකොට මගේ රෝගී තත්ත්වය ඇත්ත වශයෙන්ම තාවකාලිකව නැතුව ගියා. මට මූලික ප්‍රතිලාභය එතන අංක එක එතන. ඒ කියන්නේ වේදනාව අඩු වෙනවා මේව දකින්නකොට සහ මේ වැඩ කරනකොට. ඉතින් දෙවෙනි ප්‍රතිලාභය වෙන්නේ මේ භෝග කෘමිනාශක විසබීජ වලින් තොර ආහාර වේලක් අපේ පවුල් දෙකක් තියෙනවා. මේ ගෙදර ඉන්නේ මහ පවුල, අර පුහුල් ඇල්ලේ ඉන්න පුංචි පවුලක්. ඒ දෙගොල්ලටම යැපෙන්න තරමට සෑහීමට මේ පේනෝ ඇති මේ බොරුවක් එප්පයක් කියනෝනේ. මේ ගස් වල දැනුත් තියෙන්නේ ඒ තරමට අපිට පළදාවක් තියෙනවා. විමලදාස මහත්තයා ගොවිතැනට උපන් හපන්කමක් තිබෙන පුද්ගලෙක් වශයෙන් ප්‍රදේශයේ ජනප්‍රිය වෙලා තිබෙනවා. නව තාක්ෂණයේ අනුව භෝග වර්ග කිහිපයක්ම මේ ගෙවත්තේ වගා කොට තිබීම දකින්නට ලැබුණා. ඒ වගේම තමයි විවිධ බඳුන් වර්ගත් වගා කිරීම සඳහා යොදාගෙන තිබෙනවා. කෝට්ටගොඩ නාඋටුන්න අබේගුණවර්ධන මහත්තයාගේ ගෙවත්ත තුලින් ඔවුන්ගේ නිවසට විශේෂ අලංකාරයක් ලැබිලා තිබෙනවා. මුළු මහත් ශ්‍රී ලාංකීය ජනයාටම ආදර්ශවත් අන්දමින් පවත්වාගෙන යන්නේ රටට විශාල ආදායමක් උත්පාදනය කරදීම මෙන්ම සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් උදා කරලීම වීම පැසසිය යුත්තක්. Thank you.